දැනට පවතින සංචරණ සීමාවන් තවදුරටත් ලිහිල් කරමින් ශේෂ්ත්‍ර කිහිපයකට අදාළ ක්‍රියාකාරකම් සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර හිමිවනවා. ආගමික උත්සව සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ද වෙන වෙනම නිකුත් කර තිබෙනවා. එමෙන්ම සතු උද්‍යාන, වනජීවි උද්‍යාන, ළමා උද්‍යාන, නවතැන් ස්ථාන සහ බෝඩින් නිවාස, ඔට්ටුඑල්ලීමේ මධ්‍යස්ථාන සහ ශාලා ඇතුළත සංගීත සම්දර්ශන පැවැත්වීමටත් අවසර ලබා දී තිබෙනවා. අමරිකානු රජයේ ප්‍රධානයක් ලෙස මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද උදැසන මෙරටට රැගෙන වී තිබෙනවා. කොවැක්ස් පහසුකම් යටතේ මෙම එන්නත් තොගේ ශ්‍රී ලංකාවට ලැබී තිබුණා. අපට ආධාරයක් විදිහට ලැබුණා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඇමරිකානු රාජ්‍යයට. ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉදීම පිට මේ මොඩර්නා වැක්සින් තොගය අපට ලබා දීම ගැන අපි නැවත වතාවක් ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ සදා සම්බන්ධීකරණය කරපු දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 1484 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 318ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 195ක්, ගල්ලෙන් ආසාදිතයින් 114ක්, අම්පාරෙන් 111ක් වාර්තා වී තිබුණා. ඒත් සමගින් මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 280543ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත්ගලින් 253900 දිනෙක මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 22979 දෙනෙකු පමණයි. පසුගිය 15 වන දින සිදු වූ තවත් කොවිඩ් මරණ 50ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ පසුරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3661ක් දක්වා ඉහළ ගියා. ඊයේ පසුරුවේ තහවුරු කරන ලද කොවිඩ් මරණ 50 අතර පිරිමි පුත්කලින් 29 දෙනෙකු සහ කාන්තාවන් 21ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද උදැසන 6 සිට තවත් ප්‍රදේශ දෙකක් හුදකලා භාවයෙන් ඉවත් කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ JP මාර්ගයේ නවවන හරස්පාර සහ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ නාරන්තනේ වයඹ කොටසේ හුදකලා බව අද උදැසන සිට ඉවත් කර තිබෙනවා. පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග රෝහල් අවශ්‍යතාවයන් මත වෛද්‍ය උපකරණ ලබා දීම මේ දිනවල සිදුවනවා. එලෙස ගැමා සහ ඉන්ටර්ෆාම් ආයතනය විසින් කොළඹ රිච්වේ ආර්ය ළමා රෝහලට වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබෙනවා. අපිට අවශ්‍ය වුණේ ලේඩි රිච්වේකට පැමිණෙන ළමයින්ට මේ ප්‍රතිකාරය සඳහා මේක ලබා දෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.